බටයක් ගෙනක් එයාගේ තියෙන ප්‍රධානම ආයුධයතම තුවක්කු තර ගොවියාගේ තියෙන ප්‍රධාන උපකරණයවා අපිට ඕන දෙකට පාවිච්චි කරන එක තමයි මේ උදැන්. ඉන්න අපි ඒක සරල විදියට පාවිච්චි කරනවා මේ එතකොට ඒකෙන් මේ විදියට පිදැල්ලක් කොටලා අපි මේක අයින් කරනවා නේ. මේ මේ සාමාන්‍යයෙන් මේ පිට උදැල්ල උස ගැඹුර කොච්චරද? 9 9 4 9 9 9 නේද උදැල්ල? 9 වැඩි කිරිය 9 කියලා ගහනවා. එතකොට අපිට මීට වඩා අඩු එකක් ගන්න පුළුවන්. ගහලා තියෙනවා නේද? උදැල්ල අපි බෑග් එක කෙටුවට බලන්නේ නැහැ. එතකොට මේක අඟල් 9කට විතර ආසන්න ගන්නේ අපේ වීව ගහේ ගොයන් ගහේ මුල මණ්ඩලයේ කොච්චරක් යනවා කියලා ඉගෙනගෙන තියෙනවා. අඟල් 9ක් අඟල් 8ක් 8ක් 9ක් විතර. එතකොට අපේ වැඩේදී ගොයන් ගහේ යන මුල මණ්ඩලයේ යන්නේ ওই සීමාව. එතකොට අපිට ඒ ප්‍රමාණය පසේ තත්ත්වයේ අපිට මැනගත්තනම් අපේ වැඩේට ඇත්තරම් ප්‍රමාණවත්. ඒ හින්දායි අපි මේක ප්‍රායෝගික විදිහට මේ ගැඹුරක් වෙන්න දැන් මේ කොටපු විදිහට ගැඹුර 9ට ගිහිල්ලා තියෙනවද? ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැහැ නේද? එතකොට නිසා පස්සාම්පල් එකක් ඔයගොල්ලෝ යවන්න යනකොට මේක හරියේ ප්‍රමාණයට ගැඹුර ගත්තේ නැත්නම් හර අපි දැන් මේකේ මේ හැවිලා තියෙන ටික ප්‍රමාණය තමයි කෙටුනේ නේද? කෙටුලා තියෙන්නේ. දැන් උදාහරණයක් කොටනකොට මේක අපි කරන වැරදි. දැන් අපි ඊළඟ දැන් මේ ඊළඟ එක සාම්පලයක් යවනවනම් මේන් මේ ප්‍රමාණය ගැඹුරට ගන්න ඕනේ. නැත්නම් අර අපි සාම්පලයක් ගත්ත කිව්වට උඩින් මෙහෙම කෙටලි වල යවුවට අපේ වැඩේ ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. මෙතනින් ගහන්න බයයි බලන්න. ඒක කෙටෙන්නේ නැති නිසා. එතකොට ওই කාරණාව වැදගත්. මම මේ දල විදියට ඔයගොල්ලොන්ට මතකයක් කියන්නේ දැන් ආය ඊළඟට කියයි මේ නෝනා කියයි මේ පස් සාම්පල් එකක් එහෙනම් චෙක් කරගන්න මේ ඔයගොල්ලෝ සාම්පලයක් කරන් දෙන්න කියලා. එතකොට මේ කාරණාව ඉතා වැදගත්. හරි. ඊට පස්සේ මේ සාම්පල් එකේ අපි ගන්න මේ මේකද ගන්න. අපි අරන් ගියේ කොහොමද? අපි මේකෙන් තව මේකේ වැඩක් තියෙනවා කරන්න. තව පෙත්තක් කොටනවා සාමාන්‍ය අපි අඟල් කොච්චරද ගත්? පුළුවන් තරම් අඩුම ප්‍රමාණය ගන්න අපිට නැත්තම් ලොකු ප්‍රමාණයක් මේ කුඹුරෙම ගත්තොත් එහෙම ලොකු පස්ටිපරයක් විතර ගෙනියන්න ඕනේ. එහෙනම් අපි ගන්නේ සාමාන්‍ය සාම්පලේ රසායන ගාට යන්නේ කිලෝ එකකට ආසන්න සාම්පල් එකක්. ඒ නිසා මේකෙන් ගන්න පුළුවන් අවම ප්‍රමාණය පෙත්තක් වෙන්න අපි එකක් ගමුත් අවම ප්‍රමාණයක් කියන්නේ මේ මෙතනි මේ හරින් අල්ලලා පෙත්තක් වෙන්න ගන්න අර ගැඹුරටම යන්න. ආහ් වැඩි වුණා ඒක. කමන්නේ ආන් ඒ වගේ දැන් ඕක කොහොමම තමයි මාර්ගයකට දාගන්න. ඔන්න මේ විදිහට ටැං කීපකින් මේ විදිහට අපේ මුළු කුඹුරෙම සාමාන්‍ය ලියදු 20ක් විතර තියෙනවා නේ. එහාට හයයි. ඔව්. මේක ඊළඟ එකේදී බලමු. එතකොට මෙන්න මේ විදිහට මුළු කුඹුරම නියෝජනය වෙන්න හැම ලියද්දකින්ම ගන්න පුළුවන් නම් ඉතාම සාර්ථක විදිහට අපේ මුළු කුඹුරම නියෝජනය කරලා ගන්න. නේ? ඒ නිසා ඔන්න ඔය විදිහට තමයි පස් සාම්පල් එකක් ගන්න. මම ඔය දැන් මේ කතාවෙ කියලා දුන්නේ සාම්පල් එකක් ගන්න ඇයි කියන එක. ගන්න විදියෝන් අපි කතා කර මේ විදිහට මුළු ඔක්කොම එකකට අරන් ගිහිල්ලා අපි කොහේ එක තැනකට හලලා මේක ඔක්කොට හොඳට කලවම් කරනවා නේ. කලවම් කරලා මේක ආය අපි එහෙම නේද කරේ? ඒක තමයි මම කියන්නේ ඉතිරෙද්ද ගත්තේ. හතර ආ අයින් කරලා දැන් මේක ගන්නකොට දැන් මේ තව එකක් තමයි මේ සාමාන්‍ය අර උඩ තියෙන අපි මේ 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 තනකොළ වාගේ නැත්නම් මේ පිඩල වාගේ එකත් එක ගන්නේ නැහැ නේ. එතකොට මේ ලොකු කාබනික ද්‍රව්‍ය පානකුත් මේකට එකතු වෙනවනේ. එතකොට අපි අර ගන්න නිමුණුම් වල වෙනස්කම් වෙන නිසා අපි කියන්නේ අර මේ අපි සුද්ධ කරපු ප්‍රමාණයත් වැඩි සාමාන්‍ය ආසන්න මෙන්න මෙහෙම මේ තට්ටුව එන්න මෙන්න මේ පිළිටික් ගැලවිලා යන ගත්තා නම් ඇති. එහෙම අරගෙන තමයි අපි මේක ගන්නෙ. තව එකක් තමයි මේ දෙපැත්ත කිය මොකක්ද අතට? පස් පිඩල්ල ගන්න ඔය පායම හො එකක් ගත්තා නහරි. මේකම අනේ පෙත්ත. ආ එතකොට සාම්පල් එකට තවත් අඩු වෙනවනේ සාංගයි එකත් හරි. ඒ කියන්නේ උදල තලයේ ප්‍රමාණයට ගත්තා නම් දැන් තෙන් විතර අයින් කරන්නේ අඩු කරලා උදල්ලේ ප්‍රමාණයට ගත්තා. නැත්තම් සාම්පල් එකක් ඕන් දැන් අපි කරලම පෙන්නුවා. නැත්තම් ගන්න කිව්වහම අර අන්දරේට අර මොකද්ද කතාව කිව්වා වගේ තමයි වෙන්නේ නේ. දැන් ඔක්කොම හරි. තව එකක් ඔය විදිහට අරගෙන මුළු කුඹුරෙම ඔය විදිහට සාම්පල් එක අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය ටික එක මල්ලකට අරගෙන අපි කොහෙට අරන් ගිහිල්ලා මේක හොඳට ඔක්කොම කුඩු කරලා මේක එක ගොඩකට එනවනේ. ඒක ඊට පස්සේ අපි මේක බෙදනවා දෙකකට. එකල්ලා ඒක කොටසක් අරගන්න ආයෙ සැරයක් මේක ආයෙ දෙකට දෙකට බෙදලා කිලෝ එකක ප්‍රමාණයට අරගෙන අපි මේක හොඳට
පවනේ වාගේ වේලලා මේක කුඩුවට කුඩු වෙන්න කුඩු කරලා තමයි සාම්පල් එකක් විදියට යවන්නේ. ඔන්න ඔය විදියට තමයි අපි පස් සාම්පල් එකක් අපි ගන්න විදිය තමයි අපි මේ විදියට මේ මෙවා කරේ. දෙකට බෙදලා ෂොට් එකක් අයින් කරලා. ඔන්න. ඔව්. දැන් අපි කොටස් එකක් අයින් කරලා. හතරට බෙදලා අපි කියන්නේ හතරට බෙදලා හතරට බෙදලා නැත්නම් ඊට කොටසක් විදියට අපිට ඒක ඒ කරන්නේ මොකද අර ප්‍රමාණය අඩු කරගන්න නේ ආය නැවත කලවම් කරලා ආයෙත් හතරකට බෙදලා ආයෙත් දෙපැත්ත අනිත් පැත්තෙන් අයින් කරලා ගන්න අපි කලින් බෙදපු පැත්ත නෙමෙයි විරුද්ධ පැත්තේ අපි අයින් කරගන්නවා නියෝජනය කරගන්න. එතකොට අර අපි ඉස්සලා අතනේදී පටන් ගද්දි කිව්වා දැන් ඇත්තටම අපි මේ පස් සාම්පල් එක නම් ගිහලා ඔයාලා චෙක් කරලා එන්නේ රුපියල් 5-6000ක් යනවා. හරිද? එතකොට මේ 5-6000න් අපිට මේක වඩාත්ම අනිවැරදි පාඩංකයක් එන එකක් අපි ගන්න ඉපේ. මේ වැරදි තොරතුරක් අපේ පස්සේ යන නිවැරදි තොරතුරක් කෙනෙක් අපිට මොකද්ද ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ? අස්වැන්න අඩුම කොට. නේද? එදාර කුඹුරේ අස්වැන්න අඩු නිසරු කොටසෙම හැම වෙලාවෙම ගන්න බලන්න. හරිද? එතකොට අපි ඇඳ ගන්නවා. අපි සාමාන්‍ය අපේ දැන් කුඹුර හිතේ ගොවි මහත්තයා අපි තමයි ඇවිල්ලා කියනවල මේක ඇඳලා දෙන්න කියලා. මේක බලන්න ආවම මේ කුඹුරේ කොයි හරියද හැදෙන්නේ නැති කියලා ඇඳලා බලන්න ඕනේ කියලා. ඒ වුණාට ගොවි මහත්තයාගේ හිතේ ඇඳිලා තියෙනවා. නේ හැදෙන්නේ නැති ලිගෙදි ටික ඔක්කොම ගොවි මහත්තයාගේ හිතේ ඇඳිලා තියෙනවා. අපි තමයි මේ දෙවිල ඔයලා අඳවන්න හදන්නේ. හරිද? ඇඳිලා නැත්නම් ඒ වුණාට ගොවි මහත්තයාට දැන් පස් සාම්පලේ ගේන්නේ එන්න කිව්වහම ගොවි මහත්තයා දන්න මොන ලියක් දෙන්නද ගන්න හැදෙන්නේ නැති ටික. එතකොට හැදෙන්නේ නැති මුළු කුඹුරේම ලිගෙදි අක්කර 25ක් තියෙනවනම් අපි දන්න උඩම පෝල් බටේ එන තැන හැදෙනව අඩුයි. හරිද? එතකොට ඊට ලියේදී පහක් එහා පැත්තේ ඒ පේලියම හැදෙන්නේ නැහැ. නේද? නැත්තම් ග්‍රෙවල් කන්ද වගේ තියෙන කොටසක් තියෙනවා. ඒ ටික හැදෙන්නේ නැහැ. ඒක එතකොට කවුද දන්නේ හරියටම? ගොවි මහත්තයා තමයි දන්නේ. එතකොට ගොවි මහත්තයා කරන්න ඕන අපි ඒ සීමාව තුලින් තමයි පස් සාම්පල් එක අරගෙන යන්න බලන්න ඕනේ. එතකොට ඒකේ නවනේ වාතාව. ඒකේ මඩ පොහොර විදියට නැ TSP ම අඩුයි. ඒ හින්දා ඔයාලා TSP කිලෝ 20ක් දාන්න එකට කියලා නේද? ඔයාගේ නයිට්‍රජන් අඩුයි. ඒ හින්දා ඔයා යූරියා කිලෝ 22ක් දාන්න කියලා එනවා. ඒක දාන්න ඕන කාලයයි ඔක්කොම මේ වර්තාව තියෙනවනේ අපි ගත්ත එකේ. නේද? නැත්නම් අපි ඔහේ කියලා අමාරු මේක මොකද්ද කියලා මේ මහත්ය කරදරේ කියලා මේ නෝනා කරදර කරනවට පස්සම් පෙළේ අරගෙන එක තැනින් කොටලා නැහැ. එතකොට කාටද ඒකේ මේ ආනිසංශය හම්බෙන්නේ? නිකම් බොරුවට රජයේ රුපියල් 5000ක් විතර වියදම් වෙනවා. ඔයාලගේ වැඩේ හරියට වෙන්නේ නැහැ. නේද? ඔය ඉස්සර පස් සාම්පල් ගත්තේම තියෙනවනේ. ආය මේ පස් සාම්පල් අරන් ගිහිල්ලා දියලා දෙනවා මේ කුඹුරක නෙමේ බලද්දි ගොඩ වත්තක කියලා රිපෝට් එකක් එන්නේ. ඒක ලේසියට ගේ පිළිගන්නේ අරයි. පස් පරීක්ෂාව කරලා ඒ පස් පරීක්ෂණ වාර්තාවට අනුව වගා කරපු කුඹුරක්. පස් පරීක්ෂා වාර්තාව මම අර කලින් දා ෆොටෝ ටික ඒක පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න. ඔන්න පස් පරීක්ෂාව එක වටනාකම මේ BG409 වගාව. ඒක කෙලින් වාර්තාව තියෙන ජලවාහන සෑම විටම දිනු කරන්න කියලා ජලවාහන වාහන කිව්ල ලකේ හොඳට දාලා තියෙනවා. ඔයාලා තිතින් පස් පරීක්ෂා කරලා ඔයාලා වගාව හොඳට සාර්ථක කරගන්න. පස් පරීක්ෂාව සමග වගා කරමු.